දැනට අපි දකින සර්වපාක්ෂික කමිටුව හරහා යම් මුස්ලිම් දේශපාලඥයෝ ඔවුන්ගේ සංස්කෘතික කාරණා සම්බන්ධව මේ තුළ සාකච්ඡා කරනවා. ඒ ගැන ඔබ වහන්සේ කොයි විදිහේ අදහසක්ද තියෙන්නේ? ඔය ඇත්ත වශයෙන්ම ඒක අපේ රවුෆ් හකීම් ඇමතිතුමා තමයි මේ ගැන අදහස දක්වලා තියෙන්නේ. මුස්ලිම් සංස්කෘතික තත්ට අනුව දේහයකට අනුගමනය කරන්න ඕන, දේහයක් වෙනුවෙන් අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග ඒගොල්ලගේ ආගමේ හැටියට ඇති. නමුත් කොරෝනා හැදෙන්නේ සිංහල අයටද දෙමළ අයටද මුස්ලිම් අයටද කියලා කතාවක් නැහැ. කොරෝනා හැදෙන්න ගියාම මේ නායකයා, මේ උපනායකයා, මේ සාමාන්‍ය මිනිහා කියලා කතාවකුත් නැහැ. එහෙම තත්ත්වයක් තුළ මේ වෙලාවෙත් අපි මේ සංස්කෘතිය රකින්න උත්සාහ ගන්නවා නම් ඇත්ත වශයෙන්ම ඒක අපි එච්චර ඥානන්විත නැහැ. අපි සියලු වර්ගවාදී වශයෙන් පෙළගැහෙන්නේ යන්නේ නැතුව අපි වර්ගවාදයේ මේ රටේ තහවුරු වෙන්න ඉඩ නොදී අපිට වගකීමක් තියෙන ඕන හැම ජනතාවකටම සමගියෙන් සතුටෙන් මේ තියෙන තත්ත්වයන්ට මුහුණ දීලා ජීවිත ආරක්ෂා කරගන්න. දැන් එතුමා සඳහන් කරනවා නම් මුස්ලිම් ආගමේ වැඩපිළිවෙලට අනුව මේක නොකර බෑ කියලා. ඉතින් අපි බෞද්ධයොත් මැරුණා එතන. ඒ කොරෝනා හැදිලා බෞද්ධයෙකුත් මැරුණා. ඉතින් එහෙම නම් ඉතින් අපේ ක්‍රමයක් තියෙනවා, පාසුකුල් දීලා මතවස්ත්‍ර පූජා කරලා එහෙම කරන. හැබැයි ඉතින් අපි තර්ක කරන්න යන්නේ අපි. ඇයි ඒ උමනාවන් රෝල්ට යන්න ඕන රට හොඳට තියෙන වෙලාවක? රට මේ වගේ ඉතාමත්ම විසනයකට පත්වෙච්ච වෙලාවක අපි මේ ඒ වගේ දේවල් වලට යනවායි කියන්නේ අපි නිකන් අර මේ ඇත්ත වශයෙන්ම නොගැලපෙන වැඩකට යාම. ඒ නිසා රවුෆ් හකීම් මැතිතුමා වැනි නීතිඥයෙක්, දැන් වෙනකොට කෘතහස්ත දේශපාලනඥයෙක්, ඇයි මෙහෙම හැසිරෙන්නේ කියන එකයි ප්‍රශ්න. සාමාන්‍ය මුස්ලිම් අයගෙන් අපි ඇහුවම කිව්වේ අපිට නම් ප්‍රශ්නයක් නැහැ, අපිට මේකේ අවශ්‍ය කොරෝනා වලින් අපි බේරෙන්න. ඉතින් ඒක තේරුම් නැති ඇයි කියන එකයි ප්‍රශ්නේ මේ රවුෆ් හකීම් ඇමතිතුමාට. ඔය ඇත්තටම දැන් අපි දකින්නේ හැමදෙරනේ දැන් මේ මුස්ලිම් ප්‍රජාවගේ මේ උවමනාව සැබවින්ම මේ බල දේශපාලනය, විශේෂයෙන්ම ලංකාවේ දේශපාලන ඉතිහාසය ගත්තහම මේ මුස්ලිම් පක්ෂ සහ මුස්ලිම් දේශපාලන නායකයෝ වැඩ කරන්නේ රටේ ඒකීයත්වය හෝ රට ගැන හිතලද කියන සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනව නේද හැමදෙරනේ? සත්‍ය වශයෙන්ම එහෙම ගැටලුවක් අපේ හිතවලටත් තියෙනවා. නමුත් ඔවුනුත් එතෙන්ට තල්ලු වෙන්න හේතුවක් තියෙන්න ඇති. මොකද අපිත් මේ රටේ පුරවැසියෝ, අපට හිමිකම් නැද්ද කියලා. නමුත් එහෙම හිතන්නත් බැරි. අද විවිධ වෘත්තීන් වල මුස්ලිම් නියෝජනයන් තියෙනවා. අද මුස්ලිම් කාන්තාවන් පවා හොඳට ඉගෙනගෙන යයන් තත්ත්වයන් වල ජීවත් වෙනවා. රටේ පුරවැසියන් හිටියට ඒගොල්ලන්ට හිමිකම් අඩුවක් වෙලා නැහැ. සාමාන්‍ය ජන ප්‍රතිශතය අනුව බැලුවොත් 6% 7% ඇති ඕනනම් ওই ගානටනේ එහෙමනම් බෙදෙන්න ඕන. නමුත් අපි ඒකත් කියන්නේ නැහැ. අපි එහෙමත් කියන්නේ නැහැ. නමුත් අපි 74%කට වැඩි ජනතාවක් වෙනුවෙන් අපි වෙන්නේ අපි හැබැයි අපි එහෙම බෞද්ධයන්ට විතරක් මේක තිබිය යුතුයි අපි එහෙම කල්පනා කරන්නේ. අපේ රටේ කිසිම කෙනෙක් එහෙම හිතන්නේ නැහැ. රාජ්‍ය පාලනය කරන අයවත් ඊගාවට ජනතාවවත් එහෙම හිතන්නේ නැහැ. ඒ නිසා ඉතා පැහැදිලිවම මුස්ලිම් අයට තේරුමක් ඇති කරගන්න ඕන අපිට හොඳම දේ අර කාදිනල්තුමා පෞගේ කාලේ කිව්වේ මේක මහා සංස්කෘතිය, බෞද්ධ සංස්කෘතිය. අපි සහයෝගයෙන් හිටියොත් තමයි අපිට මේ සංස්කෘතිය තුළ කටයුතු කරන්න පුළුවන්කම තියෙන්නේ කියලා. කාදිනල්තුමා වැනි උගත් ඒ වගේම ගුණවත් කෙනෙක්, ආගමික නායකයෙක් එහෙම කියනකොට මං හිතන්නේ මුස්ලිම් ජනතාවට හා මුස්ලිම් නායකයින්ට
තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේ රටේ මේ තියෙන වාතාවරණය තව වැඩි දියුණු කර ගන්නවා මිසක් මේකෙන් නොසෑහීමකටපත් වෙලා තමන් නිකන් අපතේ විපතේ වැටෙන්න යන්නේ නැතුව කටයුතු කළ යුතුයි කියන එකයි අපිට කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම ඇයි දැන් ගත්තොත් මුස්ලිම් ජන සමාජයේ තවමත් අපේ රටවල්වල මේ අනිත් ජන සමාජයන් වගේ දියුණු සමාජ ලක්ෂණත් එක්ක ගොඩනැගෙන්නේ ඒක සම්බන්ධව තවම ප්‍රාථමික තත්ත්වයන් එක්ක ගොඩනැගිලා තියෙන්නේ ඇයි හාමුදුරනේ? මේක සාමාන්‍යයෙන් එහෙම වුණහම රටක් විදියට ඉදිරියට දියුණු වීමේදී ලොකු බාධාවක්. මේ සඳහා විශේෂයෙන්ම මේ නායකයන්ටත් වඩා මේ මුස්ලිම් ජාතිකයන් මුස්ලිම් වරුන් යම් ආකාරයේ දියුණු තලයක් වෙත යන්න ඕන නේද? ඔවුන්ට ඉගෙනගත යුතු මානව ධර්මයේ කුමක්ද? ඇත්ත වශයෙන්ම දැන් අපේ ටීබී ජය වැනි උදවිය ගත්තම ඒ කට්ටිය සහජීවනාත්මක පදරමින් කටයුතු කළා මුස්ලිම් අය. මෑත දේශපාලන නායක වර්ගන ගත්තමත් එහෙමයි. නමුත් ඔබතුමා කියන මේ කාරණේ යම් සත්‍යතාවයක් තියෙනවා. ඒ තමයි බුදුහාමුදුරුවෝ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ භාරතේ පහළ වෙලා උන්වහන්සේගේ දේශනාවල් වල ඇතුළු කර පළවෙනි දෙයක් තමයි නසෝ සබ්බත්තානේසු පුරිසා හොන්ති පණ්ඩිතයි තීවි පණ්ඩිතා හොන්ති තත්ත විචක්කනා කියලා. මිනිසා සනාවන හුදු භාණ්ඩයක් පමණයි කියන මතයක කාන්තාව පිළිබඳව එදා බමුණු සමාජයේ කටයුතු කළේ. ඒකට පහර ගහමින් බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ගේ නිදහස වෙනුවෙන් විශාල මෙහෙවරක් කළා. උන්වහන්සේ කාන්තාවන්ට මානසික පෞරුෂයක් දුන්නා. ඔබටත් මෙහෙම හයියක් තියෙනවා, ඔබටත් මෙහෙම විඥානයක් තියෙනවා, ඔබ ඇතැම් විට මේ අනිත් අයට වඩා බොහොම ඉදිරියට යන තත් අවස්ථා තියෙන්න පුළුවන්. නිසා කාන්තාවන් හැටියට විවෘතව දෑත දෙපය හදවත මනස වේසවලා තමන්ගේ ක්‍රියාකාරකම් ඉස්සරහට ක්‍රියාත්මක කරලා සමාජයටත් රටටත් සේවයක් කරන්න බලන්න කියලා. ඒකම තමයි අපිට කියන්න තියෙන්නේ. මුස්ලිම් කාන්තා සමාජයේ ඇත්තටම ඉතාමත් කලාතුරකින් කෙනෙක් තමයි මේ ඉහළට යන්නේ. අපි ශීඛ හසීනා රාජ්‍ය නායිකාව වගේ අය ගැන අපි හිතනවා, අපි සතුටු වෙනවා. නමුත් ලංකාවේ පැත්තෙන් ගත්තම ලංකාවේ යම්කිසි පසුගාමි බවක් තමයි පේන්නේ. ඒක ඉතින් එච්චර හොඳ නැහැ. මේ මුස්ලිම් කමියුනිටි එක ඒ කණ්ඩායමට ඌට වඩා බලයක් ශක්තියක් ගොඩනගෙනවා. මුස්ලිම් කාන්තාවන්ට අවශ්‍ය නිදහස දීලා ඔවුන්ට ඉගෙන ගන්න අවස්ථාව දීලා ඔවුන්ට විවෘතවම මේ කටයුතු කරන ඉඩ ප්‍රස්ථාව මුස්ලිම් සමාජය තුලින් ලබා දෙනවා නම් මම දන්නේ උලමා සංවිධානයේ වගේ අයගේ අදහස් කොහොමද කියන්නේ. ඔත අපේ අදහස නම් ඒ වගේ එකක්. විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන මේ හරහා විශේෂයෙන්ම ජාතිවාදී අදහසක් මතු කිරීම නොව ශ්‍රී ලාංකීය ජාතියක් විදියට ඉදිරියට රටක් සංවර්ධනය සඳහා ශිෂ්ටවාදී රටක් ගොඩනගීම සඳහා සංස්කෘතික විවිධත්වයන් අපි අගය කරන ගමන්ම මෙවැනි කොරෝනා වෛරස් සත්‍යයන් හමුවේදී ජාතියක් විදියට සෞඛ්‍ය උපදෙස් මත පිළිපැදෙමින් මානව වර්ගයා සුරක්ෂිත කරන වැඩපිළිවෙලට යෑම තමයි පළමු කර්මය බවට පත් වෙන්න ඕන. විවිධ උපසංස්කෘතීන් සහ ආගමික සන්දර්භයන් තියෙන්න පුළුවන්. හැබැයි මේ අවස්ථාවේ ජාතියක් විදියට එකට සිටිය යුතුයි කියන කාරණය තමයි ඇත්තටම අපි මෙහිදී අවධාරණය කරේ. බොහොම ස්තුතියි අපේ හැමෝටම. බොහොම උත්සන්න.
මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.